පැෂන් කියන්නේ රාජාංගනයේට හුරු වගාවක් නෙවෙයි. ඒ වුණත් ඉතා සාර්ථකව පැෂන් වගාව පවත්වාගෙන යන රාජාංගනයේ තවත් ගොවියෙක් ළඟටයි අපි අද ගමන් කරන්නේ. අපි මීට කලින් දඹල වගාවක විස්තර ඉදිරිපත් කරා ඔබට මතක ඇති. මේ පැෂන් වගාවත් පවත්වාගෙන යන්නේ ඒ දඹල වගාව පවත්වාගෙන ගිය හිමිකරුතුමාමයි. ඒ තමයි සුගත් මහත්තයා. අපි එතුමාව මුණගැහිලා බලමු මේ වගාව කොහොමද පවත්වාගෙන යන්නේ කියලා. ආයිබන් සුගත් මහත්තයා. ආයිබන් මහත්තයා. එතකොට මේ අපි දැන් මේ රාජාංගනේ නිතර දකින්න ලැබෙන්නේ නැති වගාවක් තමයි මේ පැසන් වගාව කියලා කියන්නේ. ඔව්. එතකොට ඔබතුමා කොහොමද මේ පැසන් වගාවට මෙහෙට මේකට යමු උනේ මේ වගාව රාජාංගනේට ගැලපෙනවද කියලා බලන්න වාගේ සාමාන්‍ය. ඒක නිරන්ජන් මහත්තයා මෙහෙමයි දැන් මේක ගොඩක්ම අපේ මගේ වයිෆ්ලා ගම් පැත්තේ තමයි මාතර අඟුණුකුල ක්ලාසේ ඒ පැත්තේ තමයි කරන්නේ ගොඩක්. හා හා. වයිෆ්ලා අම්මලාගේ මාර්ගයෙන් තමයි ගොඩක් මම මේකට යමු උනේ. ඒ කියන්නේ වයිෆ්ගේ අම්මා තමයි මට කිව්වේ මේ හදන්න කියලා මේක. ඒ වුණාට දැන් එහේ ඊට පස්සේ එහෙ කරන විදිය බලලා මම ඒවා මේවා කරලා ඔක්කොම කරලා. ඔව්. ඊපස්සේ මේ මං ඊත් බැලුවා ඒ දැන් එයාලා කිව්වට මොකද මට මේක මෙහේ මේ පරිසරයට ගැලපෙයිද දේශගුණයට හරියයිද පොළවට ගැලපෙයිද ඒවා මේවා ඔක්කොම ප්‍රශ්න ගැටලු ටිකක් තිබ්බනේ. ඒ හින්දා මම එකපාර ලොකු මේ මහ පරිමාණෙන් කරන්න කලින් තමයි මේ කොටස මම මේ හැදුවේ ඉස්සල්ලාම. ඒත් මේක මේ සාමාන්‍ය පේලි හතරක් විතර වගේ තියෙන හතරක් හයක් තියෙනවා පේලි. ඒ හය මම ඉස්සල්ලාම හැදුවේ මේක මේ පරිසරයට ගැලපෙයිද කියලා බලන්න. ඒකත් හැදුවේ මම මේ අපේ වත්තේ තියෙන පොළව අවුල්ම කොටසක. ඒ කියන්නේ පොළව හොඳම කියන්නේ එච්චරම පොල්ටි නැති කොටසක. ඒක තමයි මුලින්ම පටන් ගත්තේ. ඒකල්ල තමයි දැන් මම පල්ලේ අවත්තේ ආයලුකින් දාලා තිනවා අක්කරයක් විතර වගේ කිට්ටු වෙන්නේ. ඒ දැම්මේ මේක කරලා බලලා දැන් මේක සාර්ථකයි අත්තරම. මේ පැත්තට ගැලපෙනවා ගැටලුවක් නැහැ. මේ වගාව දකින් ලැබෙන්නේම නැහැනේ. ඔව් ගොඩක් කරන්නේ නැහැ මේ කරන්නේ නැහැ කවුරු. එතකොට මේක ලොකු මේ පරික්ෂණයක් දරන්න ඕනද මේ වගේ වගාවක් පටන් ගන්න? ඔව් දැනට තියෙන තත්ත්වෙත් එක්ක නම් ලොකු වියදමක් කරන්න වෙනවා. ඒ කියන්නේ මේ ඒ දවස්වල නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. මේ කම්බි හැම ගණන් අඩු වෙන මේ අර අලිවැට වලට අදින කම්බි. අර මම අර දඹල වලට ඇදලා තිබ්බේ. ඒවම තමයි මේවා. මේ ඒ දවස්වල කම්බි කිලෝ එකක් රුපියල් 240යි 250යි. ඒ කියන්නේ අවුරුදු 5කට 6කට කලින්. දැන් වෙනවා 1300යිද කොහෙද මේ කිලෝ එකක්. හරි. කිලෝ එකකින් සාමාන්‍යයෙන් අඩි 50ක 60ක පේලියක් ඇද්දොත් කිලෝ එකක් යනවා ඒ පේලියට. හරිද? එතකොට මේ මේ වගේ බල්ලලා ඉතින් තමන් හදන මේවා එකත් එක්කලා තමයි ඉතින් වියදම් වැඩි වෙන්නේ. ඒ කියන්නේ වල සාමාන්‍යයෙන් දැන් අර දඹල වලට වගේ නෙමෙයි මේවට වලක් කපන්න ඕන. සාමාන්‍යයෙන් අඩි එකමාරි විතර වගේ වලක් කපන්න ඕන. මේවට ඒ පිළිබඳ පොඩ්ඩක් කියන්න බලන්න සාමාන්‍ය මුල ඉඳලම කරලා පටන් ගන්නවා නම් කොහොමද වගේ බීජ ලබා ගන්නෙ? එතකොට මේ ගෙඩි වලින්ද ගන්නෙ නැත්නම් සාමාන්‍යයෙන් මේ බීජ වෙනම ගන්න තියෙනවද? බීජ අර දඹල වල වගේ තමයි බීජ වෙනම ගන්න තියෙනවා ඒ පැත්තේ. මෙහෙනම් මං හිතන්නේ මෙහෙ ඇති කියලා. ඔව්. අරහෙ තියෙනවා. ඒ කියන්නේ අපේ නෝනලා ගමේ තියෙනවා බීජ වෙනම ගන්න. ඔව්. මේ අපි එහෙන් ගෙනලා තමයි දැන් මේ ඔය මුලින්ම බීජ ගෙනලා මෙයා කරේ. මෙවාගේ මේ වගේත් අර වගේම තමයි මේ පැල හිටවගන්නේ කොහොමද මේ? නෑ. උරේක පැල කරනවා නැත්නම් කෙලිම වලේ. නෑ නෑ නෑ. ඒක පැකට් කරලා පැකට් වල හිටවලා පැල වුණාට පස්සේ තමයි අපි ගෙනල්ලා සාමාන්‍යයෙන් පැකට් එකේ හිටවලා පැලයක් අඩියක් විතර වගේ උස යනකම් වගේ. ඔව් අඩියක් විතර වගේ යනකම් තියාගෙන ඉඳලා නැත්නම් ඊට මේ කියන්නේ ඊට අඩු කාලෙදි හිටවුවොත් එහෙම පැලේ ටිකක් ගන්න අමාරුයි අපිට. ඒ හින්දා එහෙම තියලා තමයි අඩියක් විතර උස ගියාට පස්සේ තමයි පැලේ අපි මුලින් හිටවන්න ගන්නෙ. ඊට අමතරව දැන් මේකෙත් අර දඹලවල වගේ තමයි දෙවෙනි තුන්වෙනි වගාවල් වලගේ බීජ අරගෙන අපි දැන් මේ වගේ බීජ අරගෙන පැල කරාට කියන්නේ පැල හැදෙනවා වැලුත් හැදෙනවා මේ ආදායම පොඩ්ඩක් අඩුයි. ඔව් ප්‍රතිඵල ටිකක් අඩු වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ දැන් එහෙම උරේක පැල කරලා එක පැකට් එක එකටයි දාන්නේ දෙකක් වගේ හිම දානවද කොහොමද? ගොඩක් දුරට මේ රංජන් මහත්තයා මේ අපි වැල් දෙකක් හදනවා පැකට් එකක. එයක් දානවා පැලවුන් නැත්තම් හින්දා ඊට පස්සේ ඒකෙන් සාර්ථකම් පැලේ තියලා තමයි අනිත් පැලේ ගලවලා අයින් කළා. සාර්ථකම් පැලේ තියලා එක පැලේ හිටවන්නේ මේකේ. හැබැයි එහෙම දාන්න තිබ්බොත් හොඳයි. අපි නම් ওই පොල් එළිය නම් දාලා තමයි වලට මෙයා කරලා තියෙන්නේ. පොල් එළි එකමාරි කපලා තියෙන්නේ. මේ පොල් එළි දිරාපු කෑලි දාලා එහෙම තමයි මේ මෙයා කරලා තියෙන්නේ. කොම්පෝස්ට් වගේ දෙයක් දාන්න තියෙනවා නම් ගොඩක්ම හොඳයි. මේ දැන් මම අලුතෙන් හදලා තියෙන ඒවට නම් කොම්පෝස්ට් දාලා ඒව කරලා එහෙම හදලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද මේක මම අර අත්හදා බලන්න කරපු හින්දා මම මේකට වැඩි සත්කාරයක් ලොකුවට කරේ නැහැ. දැන් අලුතෙන් කරන එකට පොඩ්ඩක් මෙයා කරලා තමයි ඒක කරන්නේ. ඊට අමතරව නිරන්ජන් මහත්තයා දැන් මේකේ හදන කොටත් දඹලවල වගේ තමයි පේලි පරතරය තියෙන්නේ අඩි
පහෙන් පහට අඩි 5ක් වගේ තමයි පේලි දෙකක් අතර පතරේ තියාගන්නේ. ඊට පස්සේ පේලි අතර දුර තියෙනකොට පැලා අතර දුර තියෙනකොට ඒක පොඩ්ඩක් වැඩි. පැලා අතර කොහමද? පැලා අතර දුර තියන්නේ අඩි 15. 15. ඔව් 15 වෙන තමයි පැලා අතර දුර තියන්නේ. ඔව්. ඒ කියන්නේ 15 වෙන තිබ්බට පස්සේ අපි උඩට ආවට පස්සේ මේකේ වැල් මුලේ ඉඳලා තනි වැල් අරන් ඇවිල්ලා. ඔව් මේ මේ එතකොට මේ 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 සාමාන්‍ය මේ මට්ටමට මේ මේ කණේ මට්ටමට එනකන් එක වැලක්ද ගෙන්න ගන්න. ඔව් ඔව් ඔව්. ඔව්. එකනක් දණ්ඩක්ද ගන්න. ඔව් ඒක මුල් වැල එකයි. ඊට පස්සේ දැන් මම අර ඔයාලට කීයේ පැකට් එකේ පැල දෙකක් දාලා. ඒ ඒ දෙක පැල වුණාට පස්සේ ඒකේ සාර්ථක පැලේ තියලා අනිත් පැලේ ගලවලා අයින් කළා. ඒක හිටවනවා මේකේ. ඒ හිටවල ඊට පස්සේ උඩට එනකන් අරන් ඇවිල්ලා උඩ ඉඳලා අපි ගොඩක් දුරට යවන්නේ දෙපැත්තට වැල් දෙකයි. ඔව්. හරි ඒ වැල් දෙකෙන් එන අතු වැල් තමයි පල්ලෙහාට එල්ලෙන්න තියලා ඒ වගේ තමයි මේ සම්පූර්ණම මේ ගෙඩි පළදාව ගන්න. මේ මුල ඉඳලා ආපු වැල මෙතෙන් දාවට පස්සේ තමයි වෙන් කරන්නේ නේද? දෙපැත්තට වෙන් කරගන්නේ. ඔව්. එතකන් යවන්නේ නැද්ද වැල් සාමාන්‍යයෙන්? නෑ 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 එතකම් මේ පල්ලෙහා ඉඳලා වැල් යවන්නේ නෑ උඩට. අතු වැල් එකක්වත් යවන්නේ නෑ. මේ ඒක තමයි ඉතින් දැන් ක්‍රමවේදී ගොඩක් දුරට. ඔව්. දැන් මේ 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 වගේ මේ සාමාන්‍ය වැල් මෙහෙම පැල හිටවලා උඩට වැල් ගියාට පස්සේ ඔව්. ගිහිල්ලා සාමාන්‍යයෙන් අතු බෙදිලා කොච්චර කාලයක් කරනවද මල් හටගන්න මේ වගාවේ? මල් හටගෙන ගෙඩි හටගන්න? සාමාන්‍යයෙන් ඒකට නම් නිරන්ජන් මහත්තයා අවුරුද්දක් විතර වගේ කිට්ටු වෙන්න යනවා. යනවා කියන්නේ මේ දැන් මේක වැල උඩට ඇවිල්ලා මෙයා වෙලා ඊට පස්සේ මාස 8ක් අවුරුද්දක් මාස 8ක් අවුරුද්දක් විතර වගේ යනවා. ඔව් මල් මේ කියන්නේ ගෙඩි හට ගන්න ඒ වගේ කාලයක් යනවා. ඊට පස්සේ දැන් මල් පිපෙන කාලෙනකොට දැන් සාමාන්‍ය මේ වගේ අර පරාගණය කරන මේවෙකුත් තියෙනවා පොඩ්ඩක් විතර වාගේ. ඒ කියන්නේ ඒක විශේෂත්වෙකුත් නෑ සමහර ඒ වගේ. දැන් මේකේ අර එහෙම ඒ පරාගණය කරන්න ඕන කියලා වර්ගයක්ත් තියෙනවා. දැන් මේ මේක එහෙම මේ පරාගණය කරන්න ඕන කියන මේවෙකුත් නෑ මේකේ. හරිද? පරාගණය කරනවා නම් අපි අර මල් පිපෙන පිපිච්ච මල අත ගාලා අනිත් තව මලක මේ මල් අල්ලගෙන අල්ලගෙන වගේ යන්න තියෙන්නේ. නෑ දැනට පිපිච්ච මල් නැහැ. පොහොට්ටු තියෙනවා. දැන් ගෙඩි තියෙනවා පොහොට්ටු තියෙනවා. දැන් මේ මල් ලොට් එක ආයේ පිපෙන්න ඕනේ ඊළඟට. දැන් මේ තියෙන පොඩි ඒවා මේ පොඩි පොහොට්ටු. ඔව්. ඒවා තව ටිකක් දවස් යනවා පිපෙන්න. තව කොහොමද දවස් 8ක් 10ක් විතර වගේ යනවා. දැන් පළදාව ගන්න පටන් ගත්තට පස්සේ නිරන්ජන් මහත්තයා දිගටම දැන් පිපෙනේ වගේ දැන් එක එක සයිස් වල ගෙඩි තියෙනවානේ. මේ තියෙන මේ පොඩි ගෙඩි. දැන් සාමාන්‍යයෙන් සතියකට වගේ පාරක් අපිට සතියෙන් සතියට වගේ කඩන්න පුළුවන් මට්ටමට මේක හදා ගන්න පුළුවන්. එතකොට මේ මේක හැමදාම මේකේ අස්තන තියෙනවද නැත්නම් කාලයකට තියෙනවද? නෑ එක කාලයකට පොඩ්ඩක් නැතුව තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාස දෙකක් විතර වගේ. ඒ කියන්නේ වැල් විවේක ගන්න කාල සීමාවක් තියෙනවා. අලුතෙන් දළු දාලා ඒවා ඇදිලා එන්න. එතකොට මේ මේ දළු දාලා තියෙනවා මේ දළු සමහර ඒවා මැරෙනවා. ඒවා ඊට පස්සේ දිර්ලා කඩලා කැඩලා අයින් වෙන්න ඕන. ඔව් අයින් කරන්න ඕන. ඊට පස්සේ ඊට අමතරව දැන් මේ තියෙන මේ මේ අලුතෙන් එන වැල් තියෙනවානේ. ඒ වැල් වල ඊළඟට ඒව ඇවිල්ලා දල්ලා පල්ලෙහාට ඇවිල්ලා ඒ වගේ මල් හැදිලා පළදාව ගන්න ආන්ගේ වගේ මාසයක් දෙකක් වගේ කෙටි කාලයක් තියෙනවා. නැත්තම් මේ වැලක ආයු කාලය තියෙනවා ගොඩක් අඩු. සාමාන්‍යයෙන් අවුරුදු 3 4ක් වුණත් පැසන් වැලක් තියෙනවා. ඊටත් වැඩි කාලයක් තියෙනවා. අපි හරියට මේන්ටේන් එකක් කරන්නේ සානියක් නොවුනොත් මුල. ඒ කියන්නේ කූඹි කාලාරම වෙලා මේ මුලට සානියක් උන් නැත්තම් මේ අර වගේ කාලයක් වැලක් තියෙනවා. යන්නකො දැන් මේ සාමාන්‍යයෙන් මේ අවුරුද්දකින් පිටතර පස්සේ ගෙඩි හැදලා ගෙඩි අල්ලුවාට පස්සේ ඒ ගෙඩියක් කොහමද පැහිලා හරි දැන් මේක කඩන්න සුදුසුයි කියලා කොහොමද තීරණය කරන්නේ? ඔව් ඒක නිරන්ජන් මහත්තයා මේමයි දැන් මේ ගෙඩිය දැන් සාමාන්‍ය මේ මේ වගේ ගෙඩියක් ගත්තාම මේ දැන් මේ ගෙඩිය පොඩ්ඩක් කහපාට වගේ ගතියකුත් තියෙනවා. මේක දැන් ඔබනකොට සාමාන්‍යයෙන් ඔය එබෙන සයිස් එකක් තියෙනවා. දැන් මෙන්න මේ වගේ පොඩි ගෙඩියෙත් ඒ එබෙන සයිස් එක තියෙනවා. ඔව් හරි එතකොට ඒක අපි තේරුම් ගන්න ඕනේ අර ගෙඩිය තියෙන වෙනසත් එක්ක. දැන් මේ ඔව් මේ ගෙඩිය ලොකු වුණාට මේක එබෙන්නේ නැහැ. හරිද? එතකොට එහෙම එහෙම එකක් තියෙනවා. හරිද? එතකොට ඒකෙන් තමයි පොඩ්ඩක් අපි ජජ් කරලා බලලා ලාවට ලා පැයක් අරන් තියෙන ගෙඩිය තමයි ගොඩක් දුරට කඩන්නේ. මේ විදිහට කැඩුවට පස්සේ මේක දැන් දැන් ගහේ මේ වැලේම කහ වෙනකන් තියන්නේ නැහැ ගෙඩිය කවදාවත්. හරිද? එහෙම තිබ්බහම ඒක හරියන්නේ නැහැ. එතකොට අපි කඩලා වැඩි දවසක් තියන්නත් බෑ. දැන් මේක කඩලා අපිට දවස් අති දෙකක් විතර වගේ සතියක් විතර වගේ කිසිම ප්‍රශ්නයක් නැතුව තියාගත්ත හැකි දවස් 3ක් විතර වගේ යනකොට හරි පාට එනවා මේකේ. තනිකර කහ පාට ලස්සන දිනකම් ඉඳලා කැඩුවොත් මේ නරක් දවස් දෙකකට වඩා තියන්න බෑ. එහෙම කැඩුවොත් තමයි වැලේ දිනකම් ඉඳලා තිබ්බොත් දවස් දෙකකට වඩා තියන්න බෑ. දැන් මේක සතියක් දෙකක් තියන්න පුළුවන් කිසිම අවුලක් නැතුව මේ සයිස් එකකට කඩපුවාම. හරි එතකොට මේක දැන් දැන් අපි කඩපු ගමන් මේක කෑමට ගත්තත් දීම එකක් හැදුවත් කඩපු ගමන් ගත්තොත් මේක ටිකක් ඇඹුල් ගතිය වැඩි. හරි චුට්ටක් විතර කඩලා දවස් දෙකක් විතර තියලා ගත්තාම අයිස් නියමම පැණි රස තියෙනවා. මේ සීනි නොදැම්මත් ඒ ඔරිජිනල් රස ගතිය එනවා මේ. එතකොට
එතකොට මේ මේ වගේ සාමාන්‍යයෙන් ප්‍රවේද මොන හරි තියනවාද? ඒ කියන්නේ මේ පැසන් මේ රත් මන් දෙකලා තියෙන රතු පාට කිරි තියෙනවා තියෙනවා කහ පාට කිරි තියෙනවා. ඒක ඒක පාට වර්ග තියෙන. ඒවල මොන හරි මේ ඔබතුමා කියන දැනුවත්ද ප්‍රවේද ගැන? එහෙම තියෙනවා. වර්ග දෙක තුනක් තියෙනවා. ඒක හැබැයි මම අර විද්‍යාත්මක නාමය ඒව මොනවද කියලා දන්නේ නැහැ. මේ ඒ අරනහම දැන් ඒක වර්ග දෙක තුනක් තියෙනවා මමත් ඒක දන්නවා අර මේ රතු පාට ඔබතුමාගේ දඹල වගාවේ දැන් සාමාන්‍ය කන්නට හැදෙන වර්ග තියෙනවා දැන් ඔබතුමාගේ හැමදාම හැදෙන වර්ගයක් මේ දඹල ඔව් ඉතින් මේ වගේත් එහෙම මේ දැන් රතු පාටකේ මේ කන්නකට හැදෙන්නේ මේ වගේ එහෙම එහෙම තියෙනවද නැත්නම් එකම විදිහටද ඔක්කොම පැෂන් වල ගෙඩි හැදෙන්නේ නෑ නේ රංජන් මහත්තයා මේක ඊට වඩා වෙනස් එකක් ටිකක් ඒ කියන්නේ මේ දැන් අර හැම පැෂන් එකම එකම විදිහට දිගටම හැදෙන්නේ නෑනේ දැන් අර මම අර කිව්වේ දැන් දඹලෙකෙත් මගේ දිගටම හැදෙනවා හැදුනට ඒත් මාසයක් හමාරක් ඒකේ විවේක ගන්න කාලයක් තියෙනවා වැල් වලට. හරි ඒ කාල සීමාවේ මාසයක් එකහමාරක් යනකම් කිසිම පළදාවක් නැහැ ඒ වගේ. හරිද? එතකොට ඒ කාලෙදී ඒ වැල් විවේක ගන්නවා. හරිද? එතකොට දැන් අර කන්න දඹලෙක එහෙම නෙමෙයි ඒ කන්නෙට විතරයි හැදෙන්නේ. ආන් ඒ වගේ තමයි පැෂන් වර්ග පැෂන් වලගෙත් මේ වර්ගෙ මම අර ඔයාලට කිව්වේ. ඊට වැඩිය වෙනස්. අර හයිබ්‍රිඩ් අර ඔයා මල් ගානම එක කියලා කිව්වේ ඒක මම හිතන්නේ ඒකෙත් තියෙනවා අර වගේම පොඩි කාලයක්. හරි ඒ පරාගණය කරන එකේ නෑ ඒ පරාගණය කරන එකෙත් පොඩි කාලයක් තියෙනවා හැදෙන්නේ නැතුව තියෙන කාලයක් අර ගහක් වැලක් කොහම වුණත් විවේක ගන්න කාලයක් තියෙනවනේ අන්න ඒ කාලෙට මාසයක් දෙකක් වගේ කාලයක් ඒක විවේක ගන්නවා දැන් මේ ඒ කාල සීමාවේදී මේ පළදාවක් නෑ ඇත්තටම ඒකල අපිට වතුර ගහලා මේන්ටේන් එකක් කරන් යන්න විතරයි තියෙන්නේ ඒ කාල සීමාව තමයි ගොඩක් වෙලාවට මේ කැඩෙන ඉනි ටික හදාගන්නේ එතකොට ඒ කාලෙට පොහොර දාන්නේ නෑ ගොඩක් දුරට වතුරම තමයි ඊළඟට මල් අල්ලලා මල් අල්ලගෙන ඉන්න කාලේ තමයි පොහොර ටිකක් දානවා නම් දාන්න හොඳ. මේ මොනවද එහෙම දානවා නම් දාන්නේ පොහොර දැන් මේ දවස්වල පොහොර ප්‍රශ්නක් තියෙනවා. පොහොර ප්‍රශ්නක් තියෙනවා ගොඩක් දුරට. ඒක තමයි ගොඩක්ම නැත්තම් රතු කුඩුයි මේ යූරියයි අපි සාමාන්‍ය මම නම් දාන්නේ රතු කුඩු 1යි කළු ගැට 1යි යූරියා භාගයයි. ඒ කියන්නේ මොකක් හරි එකකින් ගත්තොත් එහෙම අරව දෙකට යූරියා එකක් වගේ වැටෙන්න දාන්නේ. නැත්නම් යූරියා වැඩි වුණාට පස්සේ හරියන්නේ නැහැ කොළ ඇවිල්ලා මේ පළදා වඩු වෙනවා. ඒ හින්දා අර විදිහට තමයි ගොඩක් දුරට දාන්නේ මම දානේ මනක්. එනකොට දැන් මේ ප්‍රශ්න පොර ප්‍රශ්නත් එක්කලා ගොඩාක් අවස්ථාලකදී දැන් මේ තව කියන්නේ දැන් මේ විදිහට ගියොත් එහෙම මේ කාල සීමාවෙදි මේක මෙහෙම තියෙනවා තව කෙටි කාලයක් යනකොට මේක මේවා කොම්පෝස්ට් රෝලින් අරමින් ටිකක් කරන්න අමාරුයි කොහොමත් පොර ටිකක් අරින් මේ දාන්න ඕන ඉඳලා හිටලා හරි ඒ කියන්නේ දැන් අපි කොම්පෝහරම දැම්ම කියන්නකෝ කොම්පෝස්ට්ම දානවා කියන්නකෝ ඒ දැම්මත් අර පොහොර ටිකක් අඩුම තරමේ මාස 6කට 4කට පාරක්වත් අඩුම තරමේ ටිකක් හරි අර විවේක ගන්න කාල සීමාව ඉවරලා පටන් ගන්න කාල සීමාවට අර මුල් ගැම්මක් දෙන්න හරි ඒ පොර ටිකක් තියෙන්න ඕනේ ගහකට කොළකට. එතකොට ඒකෙන් මුළු ගැම්මක් ගත්තට පස්සේ පටන් ගැම්ම ගත්තට පස්සේ ඒකෙන් ඊට පස්සේ කොම්පෝස්ට් ටිකක් දාලා එහෙම කරලා පොඩ්ඩක් ඔය LBC වල ටිකක් දාලා අල්ලගෙන යන්න පුළුවන්. අන්න ඒකයි තියෙන ගැටලුව ඉතින්. දැන් ඉස්සරහට දැන් ඔය පොර ප්‍රශ්නත් එක්ක තමයි ඉතින් තෑම වගාවකටම බලපාලා තියෙන්නේ. ඒක මේ මං කියන්නේ මෙහෙමයි මහා පරිමාණෙන් පොර ඇවිල්ලා මේ පොර වලින්ම හදන්න ඕන කියලා එකක් නෙමෙයි තියෙන්නේ. දැන් ඒගොල්ලෝ කිව්වට මේ කොම්පෝස්ට් වලින්ම මේව කරන්න පුළුවන් කියලා. හරි ඒගොල්ලෝ ඇවිල්ලා මේ ඇත්තක උදැල්ලකවත් වැඩක් දැන්නේ නැති මිනිස්සු වෙන ඔය කතා කරන්නේ ඇවිල්ලා පොතේ පතේ දැනුමුත් හරි එතකොට පොතේ පතේ දැනුමින් එහාට ගිය දෙයන්නේ ග්‍රවුන්ඩ් එකේ ඉන්න මිනිස්සුන්ට තියෙන්නේ හරි එතකොට ග්‍රවුන්ඩ් එකේ ඉන්න මිනිස්සු අත්දැකීමෙන් තියෙන්නේ පොතේ පතේ මිනිස්සු දන්නේ ඒකේ තියෙන ටිකෙන් විතරයි හරි ඒක කරන මිනිස්සු වෙනයි දැන් ඔය මැතිඇමිතුරු ගොඩක් හිටියට මහින්ද අමරල විවිර්ලා ඔය පෝර ගෙන්නන්න නම් මම කවුරු කතා කරුවත් නිරංජන් මහත්තයා හරි ඒ මිනිස්සුන්ට තියෙන දැනුම නෙමෙයි අපිට තියෙන්නේ හරි අපි වයසෙන් අඩුයි. නමුත් මේ පැත්තෙන් ගත්තට පස්සේ ඊට වැඩිය දැනුමක් අපිට තියෙනවා ඒ වගේ හත් අට ගුණයක්. ඒගොල්ලෝ ඇවිල්ලා මේ කවුරු හරි කියපු දෙයක් හරි පරීක්ෂක කෙනෙක් කියපු දෙයක් හරි මොනවා හරි දෙයක් පරීක්ෂකලත් ඇවිල්ලා මේ ඒගොල්ලොන්ටත් මේ ග්‍රවුන්ඩ් එකේ මහලුකු දැනුමක් නැහැනේ. හරි ඒ වුණාට මෙව්වත් එක ඉන්න අපි දන්න තරමක් එයාලා දන්නේ නැහැ. ඉතින් ඒක එයාලට පැහැදිලි කරන්න අපිට කිව්වට වැඩකුත් නැහැ. එයාලා තේරුම් ගන්නෙත් නැහැ. හරි ඒක හින්දා කවදා හරි කාලෙකදී වැඩි කල් යන්න කලින් මේ දේවල් අභාවයට යනවා. ඉතින් ඔය විදිහට කරන් ගියොත් ඒ කියන්නේ මහා පරිමාණයෙන් කියන එක නෙමෙයි ඇත්තම මේ මමත් කැමති කාබිනික වගාවට මොකද හේතුව කාබිනික වගාව කියන්නේ මිනිස්යාගේ ශරීර සෞඛ්‍ය පැත්තට ගොඩක්ම යහපත් දෙයක් නමුත් කාබනික වලින්ම මේක කරන්න කිව්වට අමාරුයි ඒක ඒක දියුණු රටකවත් කාබනික වලින්ම කරන වගාවක් නෑ වගාවක් නෑ ඔව් ඔව් ඒකට ආවේනික දේවල් තියෙනවනේ රංජන් මහත්තයා නැතුව නෙමෙයි ඔය නියන් වැටකුළු හේන් වැටකුළු කියන වර්ග එතකොට ඔය ගමේ හැදෙන බණ්ඩක්ක වර්ග තියෙනවා ඒ වගේ දේවල් දේශීය දේවල් වලට කාබනික ටිකක් දාලා සාමාන්‍යයෙන් හැබැයි ඉතින් මෙහෙමයි ඒ වගේ ලොකු ආදායමක් අරගෙන මේ එහෙම කරන්න නෙමෙයි සාමාන්‍යයෙන් කෑමට එදිනෙදා කන්න බොන්න වැඩි ටිකක් තියෙනවා නම් ඒවා ගිහිල්ලා පොඩ්ඩක් මැස්සකට දාන්න ආන් එහෙම කරගන්න පුළුවන් එහෙම නැතුව නිකන් අර ව්‍යාපාරිකව ඒවා කරන්නත් අමාරුයි එහෙමනම් ඒකට පොඩ්ඩක් හරි තියෙන්න ඕන අර මේ අර රසායනික බෙහෙත් පොහොර වර්ග එතකොට සුගත් මහත්තයා අපිට කියන්නකෝ දැන් මේ මේ දඹ මේ මේ පැෂන් වගාවට කොහොමද වෙළඳපොළ තියෙන්නේ වෙළඳපොළ කියන්නේ රංජන් මහත්තයා මෙහෙමයි දැන්
වයිෆ්ලා ගමනුත් ගොඩක් දුරට කොළඹට තමයි යවන්නේ. අපිත් මෙහෙන් කොළඹට යවන්නේ. එක කාලයකට සාමාන්යයෙන් ඉතින් රුපියල් 250 300ට ඒ වගේ මිලක් යනවා. 300 350ට යන අවස්ථාවක් තියෙනවා. 100ට ඉතර අඩු වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි 100ට වඩා පල්ලෙහාට නම් වැඩිලා නැහැ. ඒ වුණාට රැජන් මහත්තයා මෙහෙමයි දැන් ඉතින් දැන් දැන් බලන්න මේ සැරේ දැන් මට අද කරන්න තියෙනවා ටිකක්. හරිද මේ ටික දැන් කරලා දැන් මේ වෙනකොට ඩීසල් පෙට්‍රල් ප්‍රශ්නත් එක්ක කොළඹට යන ලොරි යන්නේ නැහැ. හරිද දැන් මේක කඩලා දැම්මේ නැත්තම් මේ මේක අපරාධයක් වෙනවා. හරිද එතකොට මේ ඒ ගැටලුවත් මෙතන තියෙනවා. හරිද එතකොට දැන් මේ වගේම රට තවත් මේ විදිහටම ගියොත් එහෙම දැන් මේ වගේ වෙළඳපොළක් ගැන අපිට හිතා ගන්නවත් බැරි වෙන මට්ටමක් තියෙන්නේ. දැන් අපාරේ දැන් මේ වෙනකොට 70,000ක් විතර වීදම් කරලා අලුතෙන් පටන් ගන්න හදලා තියෙන එක. අලුත් පැෂන් එක. හරිද? ඒක දැන් සුද්ධ කරගන්න විදිහක් නැහැ. පෙට්‍රල් නැහැ. කැලිටි කපා ගන්න. හරිද? එතන ඒක මෙයා කරලා දැන් මම උදුරු ගාලා හරි මෙයා කරනවා. එතකොට එතන ඒ ගැටලුවත් එක දැන් මේ විදිහටම මෙහෙම ගියොත් මේ ඩීසල් ප්‍රශ්න හින්දා අනිවාර්යෙන් මේ රටේ ආර්ථිකය දැනට අපිට කඩා වැටලා තියෙන්නේ. මොනවාද දැන් තවත් දැන් මෙහෙම හරි ටිකක් යන්නේ නේක. දැන් මෙහෙන් කොළඹ යන ලොරි දෙකක් තියෙනවා. අද ඔය ලොරි දෙක දමිත් මල්ලිගේයි නාලකයියගේ. හරිද? එතකොට ඒ ලොරි දෙක දැන් දවස් 8ක් වෙනවා ඒ ලොරි පෝලිමේ. හරිද? මේ ගල්ගමු පෝලිමේ දවස් 8ක් ඉඳලා 8ක් නෙමෙයි දැනට වෙනවා දවස් 11ක්. දවස් 8ක් ගල්ගමු පෝලිමේ ඉඳලා රුපියල් 8000ක මේ මිනිස්සුන්ට තෙල් දීලා තියෙනවා. හරිද? මං හැමදාම උදේට හවසට කෝල් ගන්නවා මල්ලි මොකද තත්ත්වේ? මෙහෙමයි මේ අපි බඩු දිනා මෙහෙම යවා ගන්න මොකද කියලා. හරිද? එතකොට දැන් දැන් දවස් 8ක් එහෙ ඉඳලා රුපියල් 8000ක තෙල් දීලා ඊට පස්සේ ඒ 8000 තෙල් අරගෙන නොච්චියාගම ඇවිල්ලා තියෙනවා සිපෙට්කෝ එකට. සිපෙට්කෝ එකට ඇවිල්ලා දැන් නොච්චියාගම සිපෙට්කෝ එකේ වාහනේ පෝලිමේ. අද උදේ දැන් මම කෝල් එකක් ගත්තා පැෂන් ටිකයි දැන් දඹල ටිකක් තියෙනවා කඩන්න පැෂන් තියෙනවා තව දෙල් වගේක් තියෙනවා බඩු ගොඩක් තියෙනවා දාන්නත් දැන් සීර වගේ අකිට උපුව තියෙනවා ගලවන්නේ හරි ඔය ඔක්කොම තියෙද්දි දැන් අද යවන්න විදියකුත් නෑ එයාලට හරි එයාලට යන්න විදියක් නෑ එයාලට තෙල් අර විදියට ප්‍රශ්නේ තෙල් ප්‍රශ්නේ දැන් තාටවත් මේ නොච්චියාගමට තෙල් ලැබිලා නෑ ඊස හරි දැන් නොච්චියාගම දවස් 3ක් ඒක උදේ අදට දවස් 11ක් වෙනවා හරිද දැන් ඊට පස්සේ ගිය පාර දඹල ටික මම සාලිය වර දැම්ම ටිකක් හරි උන් ඔය වගේ තමයි දැන් එන ආර්ථික මේ මේ ඩීසල් ප්‍රශ්නෙත් එක්ක තමයි මේ හැම ගැටලුවකටම මූණ පහන් වෙලා තියෙන්නේ ඩීසල් පෙට්‍රල් එක. දැන් අනික තමයි මට දැන් ඩීසල් මගේ වාහනේ තිබ්බට ඩීසල් තියෙනවා. හරිද ඩීසල් තියෙනවා නම් මට මාකට් එකට අරයි යන්නත් පුළුවන්. තඹුත් එකකට නැත්තම් මේ මම දැන් වෙලේ අපේ කුඹුරේ තියෙන බඩු ටික ගේන්න මෙහාට. කෙසල් ටික කපලා ගෙනා ගන්න විදිහක් නැහැ. හරිද ඊට පස්සේ ඩෙල් ටික කරලා දැන් අද ගෙනා ගන්න ක්‍රමවේදයක්. හරිද මේ ඔන්න ඔය ප්‍රශ්නත් එක්ක දැන් ඉතින් දැන් ඒගොල්ලෝ හිතනවා අත්‍යවශ්‍ය සේවා කියන්නේ ඇවිල්ලා සෞඛ්‍යංශේ මොකද්ද මේ අධ්‍යාපන යයි අනිත් ඒ ටික තමයි අත්‍යවශ්‍ය ඒවා කියන්නේ. ඒතකොට මිනිස්සුන්ට කණේක අත්‍යවශ්‍ය නැද්ද දන්නේ නැහැ මිනිස්සු නේද? දැන් ඔය දේශපාලන මොලේ නැති දේශපාලඥයන්ට තේරෙන්නේ නැති එකම දේ ඕක. හරිද? මෙතන ගොවියගේ ඉඳලා ඩීසල් අවශ්‍යයි. ගොවියට තමන්ගේ බරු ටික තමන්ගේ ලොරිය ගාවට දාගන්න අනිවාර්යෙන් තෙල් ඕන. හරිද? පෙට්‍රල් ඕන ඩීසල් ඕන. හරිද? මට පෙට්‍රල් තිබ්බනම් මම බයික් එකේ හරි යදින්. හරිද? ඔව් ඔක්කොම. ඒ එහෙමද එද ගන්නවත් පෙට්‍රල් ටිකවත් ඩීසල් ටිකවත්. හරිද? එතකොට සෞඛ්‍යංශ කාටද සෞඛ්‍යංශ ජීවත් වෙන්නේ කණ්ඩෙප? හරිද? මං කවදාවත් කියන්නේ නැහැ වෛද්‍යවරුන්ට නම් තෙල් ටිකක් දෙන්න එපා කියලා. මොකද හේතුව මේ මිනිස්සු ජීවිත බේරගන්න මිනිස්සු. හරි. සෞඛ්‍යංශත් එහෙම තමයි. ඉතින් අත්‍යවශ්‍ය ලෙඩාට තෙල් ටිකක් තියෙනවා. ලෙඩා යන්නත් කලින් සෞඛ්‍යංශ කාලා ඉන්න ඕනේ. සෞඛ්‍යංශ වලට කන්න නම් අපි වගේ මිනිස්සු මේ වැඩ කරලා මේ මහන්සියලා උපේන දේවල් මේ මිනිස්සුන්ට ලැබෙන්න ඕනේ. ලැබෙන්න මාර්ගයේ ප්‍රධානම මාර්ගය තමයි ඉන්ධන. ඕන් ඔය හරස් සීමාරා තමයි මේ ඔක්කොම අඩපණ වෙලා කඩා වැටෙන තව ඉස්සරහට. ඒකොල්ලොන්ට අර පැති වලට සාමාන්‍ය මට්ටමක් හරි කරලා ගොවියා කියන මනුස්සයාට ඉස්සරලාම තෙල් ටික දෙන මොකක් හරි වැඩපිළිවෙලක් යදන්න මේ වෙනකොට. හරි දැන් මේ තෙල් නැති එකෙන් දැන් මේ වෙනකොට සෑහෙන කොටසක් අපත ගිහිල්ලා තියෙනවා. ගිය පාර ඔයාලට මම කිව්වා නරන්ජන් මහත්තයා මතක ඇති දඹල වීඩියෝ එක කරද්දි. ඔය තෙල් ප්‍රශ්නේ හින්දා කොටසක් කැලේ වැහිලා තියෙනවා. කඩාපු දඹල උර තුනක් ගේ ඇතුලේ තියෙනවා. ඒවා යවා ගන්න විදියක් නැහැ. මම ගමේ කට්ටියන්ට බෙදුවා ඒ කොටස්. ඒක මම ඔයාලට කිව්වේ. හරි දැන් ඒ වගේ තමයි. දැන් මෙහෙ මිනිස්සු නම් මොනවා හරි කෙහෙල්මුයක් හරි කාලා ඉන්නේ. හරි කොළඹ දිහා මිනිස්සුන්ට මේක බලපානවා වැඩි. ඒ මිනිස්සුත් තේරුම් ගන්න ඕන. සෞඛ්‍යංශත් තේරුම් ගන්න ඕන. මම කියන්නේ පෝලිමේ පැනගෙන ඇවිල්ලා ඉස්සරහ තෙල් ටික ගහගෙන තමන්ගේ වැඩ ටිකට එහාට මෙහාට ළමයි අරන් ගිහිල්ලා තමන්ගේ ඒ දේවල් වලින් තමන්ගේ පුජ්‍යලික වැඩ ටිකක් කරගෙන රාජකාරියට විතරක් නෙමෙයි තෙල් ටික ගන්න පුජ්‍යලිකත් කරත් එක්කනේ ඒ දේවල් කරගෙන ඔහොම ඉන්නකොට ওই මිනිස්සුන්ටත් අර ගොවියෝ මාස ගාණක් පිටිපස්සටලා පෝලිම් වල ඉඳලා හරි මේ මේ ඒ මිනිස්සුන් තෙල් ටික නැතුව ඒ මිනිස්සු දවස් 7 8 අතේ තියෙන සල් ටිකත් විඳන් කරන් ගෙදර ඇවිල්ලා ආයෙ පෝලිමට නොයා හිටියොත් වෙන්නේ මොකද්ද කියන එක එයාලට තෙල් ටික ගහගෙන එහාට මෙහාට යන්න විතරයි වෙන්නේ කණ්ඩ නැතුව හරි දැන් මමත් ආයේ තෙල් පෝලිම් වලට යන්නේ නැහැ නේද මත්තේ මම 4 5 6 පාරක් විතර ගියා පෝලිම් වලට ගිහිල්ලා ඩීසල් නම් එක පාරක් ගත්තා පෙට්‍රල් මට එක පාරක්වත් ගන්න හම්බුන්නේ නැහැ බයික් එකේ 3 පාරක් ගියා වාහනේ 2 පාරක් ගියා ඔය ගිය අවස්ථාවල නිරන්ජන් මහත්තයා මට මේ රුපියල් 50000ක් විතර ඉවරයි හරි තෙල් පෝලිම් වල ඉඳලා
හරි කණ්ඩ බොණ්ඩ අරම්මනම් වියදම් වලට හරිද ඊට පස්සේ මම පස්සේ අවසාන මොහොතේ මම තීරණය කරා ආයි මම තෙල් ගන්න යන්නේ කොහොමත් මම තෙල් ගත්තත් මම කිලෝමීටර් 10ට අඩු ගමන් ඔක්කොම පාපෙදිර සීමා කරලා තියෙන්නේ බයිසිකල් දෙකක් තියෙනවා මම ඊගෙදර මවුන්ටන් බයිසිකලේ නෝමල් එකයි මේ ඒ දෙකට සීමා කරලා තියෙන්නේ හරිද එතකොට කිලෝමීටර් 10ට අඩු සෑම ගමනක් මම සයිකලේ යන්නේ දැන් කොහොමත් ඔය තෙල් ප්‍රශ්නේ හින්දා ඉස්සරහට රටේ ලොකු ප්‍රශ්නයක් වෙනවා හරිද ගොවියාට විශේෂයෙන්ම ගොවියටයි අපේ බඩු ටික ප්‍රවාහණය කරන ආර්ථික මධ්‍යස්ථාන වලට ප්‍රවාහණය කරන වාහන ටිකටයි තෙල් ටික හරියට ලැබුණ නැත්නම් අනිවාර්යෙන් මේ රටේ මිනිසුන්ට කන්න නැතුව මැරෙන්න වෙනවා ඒක 100%ක් ෂුවර් එයාලෝ ඒ කිව්වට ගෙදර වටේ පිටේ ගහක් පවාගෙන මිරිස් ගහක් දෙකක් පවාගෙන අඬ මෙයා කරගන්න කිව්වට රාජ්‍ය සේවකයාට ඒ වැඩේ කරන්නයි එතන එයාගේ රාජකාරිය කරන්නයි මෙතන ඇවිල්ලා එළවලු වවන්නයි දෙක තුනක් කරන්න මේ මිනිස්සුන්ට බෑ මේවා එක විදිහකට කරන් යන්න ඕන වැඩ මේවා මේ ආවට ගියාට එහෙම් මෙහෙම් මේ වැඩක් කරන්න තියෙනවා නම් ඒ වැඩේ කරන්න ඕන. ආයි ඔහොමනේ මේ එදාට වතුර ටික ගහන්න තියෙනවා නම් වතුර ටික ගහන්න ඕන මේවට. හරිද? ආ නෑ හිට ගහනවා කියලා හිතියොත් එහෙම මේකේ අපිට ප්‍රතිඵලයක් ගන්න බෑනේ. හරිද? ඒ ඒ වගේ තමයි ඉතින්. ආන් ඒක හින්දා මේ ඒ දේවල් විශේෂයෙන්ම මේ මිනිස්සු කල්පනා කරන්න ඕන. හරිද? කල්පනා කරලා බලලා එතන ඉන්න මේ මිනිස්සුන්ට තර්ජනය කර කර නෑ නෑ අපි මෙහෙමයි අපි රාජකාරී කරන මිනිස්සු අපිට තෙල් ටික ඕන ඉස්සෙල්ලා අරම මේවා කී කී තමන්ගේ මේ පුජ්‍යලි කර්මණු මේවා කරගන්න හදන්නේ නැතුව හැමෝටම සාධාරණ වෙන පරිදි මම නම් ඉල්ලන්නේ එකම දෙයයි. පොලිමේ ඉන්නව නම් දවස් පහක් හරි මිනිස්සයා ඒ මිනිස්සයාට ප්‍රමුඛත්වය දෙන්න ඕන. තෙල් වල. ආන් ඒකයි හරිද? දැන් රාජ්‍ය සේවකයාට සෞඛ්‍ය අංශ වලට ආරස අංශ වලට ඒවට ප්‍රමුඛත්වය දෙන්න ඕන තෙල් වලට ඇත්තටම. හරිද? ඒක නෑ කියනවනේ මෙපා කියනවනේ මේ. හරි? ඒවට ප්‍රමුඛත්වය දෙන්න ඕන. දුන්නත් මේ ගොවියා කියන මිනිස්සයාටත් ඒ මිනිස්සයාගේ බඩු ටික එහාට මෙහාට දාගන්න. හරිද? ඊට අමතරව මේ කොළඹට යන්න වාහන වලට ඒ අවශ්‍ය කරන ඒවා ආර්ථික මධ්‍යස්ථානයකට දාගන්න. හරි. ওই දේවල් වලට අනිවාර්යයෙන්ම මේව එකක් දෙන්න ඕන. හරිද? ඊත් මම විශේෂයෙන්ම එක දෙයක් ඉල්ලනවා රංජන් මහත්තයා. මේ රටේ ඉන්න සියලුම ජනතාවගෙන් අනවශ්‍ය විදිහට තෙල් තියාගන්න එපා කිසිම කෙනෙක්. හරි. තමන්ට ඇති ප්‍රමාණය පෙට්‍රල් ඩීසල් තමන්ට ඇති ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ප්‍රමාණය තමන් අරගන්න ඕන. අරගෙන තමන් ඒ කොටසෙන් තමන්ගේ අදාළ කොටස කරගෙන යනවා මිසක් අනවශ්‍ය විදිහට ගත්තොත් මේක කරන්නම බෑ ওই මිනිස්සු කෝගේ කිසිම කෙනෙකුට කරන්න බෑ ඔක. හරි. ගෙවල් වල ගිහිල්ලා කොච්චර දුන්නත් ගෙනහිල්ලා තියාගන්න. හරි. කොච්චර දුන්නත් ගන්නවා ගිහිල්ලා. එකපාරක් පොලිමේ ගිහිල්ලා අනිත් පැත්තෙන් ඇවිල්ලා ආය ගන්න. හරි. දැන් සෞඛ්‍යංශත් මේ වෙනකොට දෙක දෙන්නේ තුන් දෙනෙක් අහුණා. ආරස්ස කංශත් අහුණා. තෙල් අරගත්ත ඒ විදිහට ගිහිල්ලා අසාධාරණ විදිහට තෙල් අරගත්ත අර මිනිස්සුන්ගේ හිත රිදෝගන ගිහිල්ලා ගත්ත තෙල් තැන් තැන් වල විකුණලා අහුණා. හරි. මේ පොලිසියත් තෙල් විකුණලා අහුණා වැඩි තියා. හරි. හමුදාවෙත් ඒ වගේ දෙක තුනක් අහුණා. හරි. ඊට අමතරව මෙව්වාගේ මොනවද මේ සෞඛ්‍යංශ වලගේ ඩොක්ටර් කෙනෙක් අහුණා තෙල් විකුණලා. හරි ඉතින් බලන්නකෝ. ඒ වගේ පහත් වැඩ පීචන් වැඩ කරනකොට හරිද? එතකොට වෙන්නේ තව ඊට වැඩිය ලොකු මෙව එකක්. Tamanta අවශ්‍ය ප්‍රමාණය තියෙනවනේ. සල්ලි තිබ්බා එකේ හරි. තෙල් දුන්නේ නැ දෙන එකත් හරි. සල්ලි තියෙන එකත් හරි තෙල් දෙන එකත් හරි. අදිටරන්. හරි අදිටරන් තෙල් දෙනවා කියන්නකෝ. හරි ඒත් නෑ Tamanta ඕන කරන්නේ මෙච්චරයිනේ තෙල්. මේ දවස් ටික දුවා ගන්න මෙච්චරක් ඇති. ආන් ඒ මතෙන් Taman තෙල් ටික අරගෙන Taman වැඩ කර Tamanගේ වැඩ ටික කරයි යනවනම් රංජන් මහත්තයා මේ ප්‍රශ්නයක් නෑ රටේ. හරි මිනිස්සුන්ගේ තියෙන ආත්මార్థකාමී ක්‍රම තමයි රංජන් මහත්තයා හැම දෙයකට මූලික වෙලා තියෙන්නේ. හරි ආත්මార్థකාමී මිනිසු ජීවත් වෙන රටක කවදාවත් දියුණුවක් නැහැ. හරි හිතන්නේ තමන් ගැන පමණයි. හරි වැඩි තියා ඔය පුජ්‍යලෙව තමන්ගේ දරුවෙක් ගෑණියෙක් ගැනවත් හිතන්නේ. හරි තමන්ගේ අම්මා තාත්තා ගැනවත් හිතන්නේ නැති මිනිස්සු තමයි යෝන් ඔය තෙල් පොලිමක වුණත් ඉස්සරහින් ගිහිල්ලා පයින්නේ. තමන්ගේ නිලය බලය හරි තනතුර අරම මෙව ඉදිරිපත් කරලා පෙන්නලා අර පිටිපස්සේ ඉන්න මනුස්සයර ඉස්සරහින් යන්නේ මිනිස්සු දහස් ගානකින් හිතරිදෝගන. ආන් ඒ යන්නේ ඒ තිරසන්න. හරි ආන් ඒ වගේ ආත්මార్థකාමී කොරසක් මේ රටේ ජීවත් වෙනකම් කවදාවත් මං හිතන්නේ නැහැ මේක තව කවදාවත් හරියයි කියලා. මේක හරියන්න නම් තමන් තමන්ට අවංක වෙන්න ඕනේ ඉස්සෙල්ලා. තමන් තමන්ගේ තැනේ ඉන්න ඕනේ. හරි. පොලිමක හිටියත් තමන්ට chance එකක් තිබ්බත් තමන් දැනගන්න right. මට ඉස්සරහින් තව මිනිස්සු අසරණ මිනිස්සු ගොඩක් ඉන්නේ. මට කලින් ඇවිල්ලා ඉතු මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සුන්ගේ හිත රිදවලා ගිහිල්ලා මම මේක ගත්තට වැඩක් නැහැ මට. ඕන් ඔය තැන ඉන්න ඕනේ මිනිස්සු දන්නවද? අමන තිරිසන් ලෝකෙක තමන් විතරක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ඉන්න ලෝකෙක ওই මිනිස්සුන්ට කවුරුත් නැහැ කවදාවත්. ආගේක හින්දා මිනිස්සු ඉස්ස ලවංග වෙනවා නේ අන්ජන් මහත්තයා අපි කතාව වෙනස් පැත්තකට ගියා. රයිට් කමන්නේ මේ දැන් වගාව පැත්තට අපි මේ එමු. මේ දැන් ওই විදිහට තමයි රංජන් මහත්තයා වගාව වෙළඳපොළ සම්පූර්ණම ඔක්කොම ඔය කටයුතු සිද්ධ වෙන්නේ. ඔතන ඔබතුමා දන්නවද සාමාන්‍ය මේ වෙළඳපොළට මේ ගියාට පස්සේ එතනින් එහාට මොකක්ද වෙන්නේ සාමාන්‍ය බීම හදන්න ගන්නවද නැත්නම් ඒ කියන්නේ මම එහෙම එකක් ගැන දැනුවත් නැහැ. නැහැ එච්චරම දැනුවත් ඒ සම්බන්ධව මම එච්චර දන්නේ නැහැ. නමුත් අර මේ රට යවන සිද්ධියකුත් තියෙනවා මේකේ. වෙළඳපොළ හරහාම දැන් මාකට් එකට ගියත් ගොඩක් දුරට මේවා යනවා ගොඩක් ෆුඩ් සිටි වලට යනවා ඊට පස්සේ එතනින් එහාට රටවල් වල ට්‍රාන්ස්පෝට් කරන මේවා හැකුත් තියෙනවා දැන් නම් මම හිතන්නේ ඒක නැති වෙලා තියෙනවා දැන් මේ ගැටලුත් එක්කලා
බීම කම්පැනි වලට කොටසක් ගන්නවා මං හිතන්නේ. ඒකත් ආර්ථික මැදිස්ත්‍ව. කෘතිමව ඇති. නැත්තම් සාමාන්‍ය හොඳ මේක මේ ස්වභාවික ගන්න පැසන් එකෙන් හදන බීමනේ. ඔව්. ඕඩියල් වර්ග එහෙම හදනේවනේ. ඔව්. ඒවටත් කොටසක් යනවද නේද? ඔව් ඒවටත් සමහර විට කොටසක් යනවා ඇති. ඒකත් යනවා ඇති නේ රන්ජන් මහත්තයා ගොඩක් ආර්ථික මැදිස්ත්‍වන හරහාම තමයි මොකද රන්ජන් මහත්තයා අපි දැන් වයිෆ්ලා ගම්පැත්තේ වුණත් එහෙම කියලා විශේෂයෙන් රට යවන්න කියලා බීම කම්පැනි වලට කියලා එහෙම විශේෂයෙන් අරයන්ද එහෙම මේව එකක් නැහැ දැනට. ඒ ලුකුවටම කරනවනේ. ඒකරත් ඒ පැත්තෙත් එහෙම එකක් නැහැ. මේ තියෙන්නේ ගොඩක්ම මේ අපි මාකට් එකට දාන එක තමයි ගොඩක්ම මාකට් වල. ඒ හරහා අර විදිහට අර තැන් වලටත් යනවා ඇති. එයාලත් මං හිතන්නේ සාමාන්‍යයෙන් ලොකු මුදලක් කියන්නේ මම ගාන තියාන තමයි එයාලත් මේක කරන්නේ. මේ කොමිස් එකට අමතරවත් මං හිතන විදිහට නා. මාකට් එකේ? ඔව් මාකට් වලත්. මොකද මේ දැන් අපි ඩිරෙක්ට් මේ වෙළෙන්දේකට දුන්නත් දැන් මාකට් එකට නම්බුත් එකකට අරන් කියලා අපි ඩිරෙක්ට් දෙන්න පුළුවන්. ඒ වුණාට ඒ දුන්නත් එයාලත් කොටස තියාගෙන යන්නේ. ඒ වෙනකොට කොහොමත් පුට් සිටි එක නම් මං හිතන්නේ කිලෝ එක රුපියල් 600ට වගේ යනවා ඇති. අපිට උඩරේ මොනොත් 200ක් 300ක් වගේ තමයි වැටෙන්නේ. මේ අර නෝම්බි කාලේට හරි මේ නම් රට යවන කතාවකුත් තියෙනවා ඒකේ. ඒක ඒ කියන්නේ නෝම්බි කාලේට යාලා අර කැමත් ඇරලා ඉඳලා ඊට පස්සේ බීම් වර්ග විතරනේ බොන්නේ. ඒවට මේ ස්වභාවික බීම් වර්ග වලට ටිකක් මේවකත් තියෙනවනේ. ඒවට යවන කතාවක් තියෙනවා ඉතින්. ඒ කාලේට පොඩ්ඩක් මිල වැඩි වෙනවා ඊට පස්සේ ආයේ නෝමලි අර අර වගේ තමයි වෙන්නේ ඉතින්. නෝම්බි කාලේ ඉවර එනේ. දැන් ඉවරයි. හා. ඉවර වෙලා දැන් මං හිතන්නේ සතිය දෙකක් විතර වගේ ඇති. හරි එහෙනම් ගොඩක් ස්තුතියි සුගත් මහත්තයා අපිට දැන් මේ පැසන් වගාවගෙන මුලින් ඉඳලම විස්තරයක් කරලා දුන්නාට සාමාන්‍යයෙන් මේ ඔබතුමාට තව මොකක් හරි කියන්න තියෙනවද පැසන් වගාවට එන්න ඉන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙකුට සාමාන්‍යයෙන් එහෙම දෙයක් අදහසක් තියෙනවද ඔබතුමාගේ මට නම් ඉතින් කියන්න තියෙන මෙහෙමයි ඉතින් දැන් මේක ලොකුවට අපි හිතලා මහා ලොකුවට කියන අමාරුම දේකුත් නෙමෙයි සාමාන්‍යයෙන් ඉතින් සරලව කරන් යන්න පුළුවන් මේ ටිකක් ඉතින් වියදම් කරලා අර විදිහට සරලව කරලා යන්න පුළුවන් මම මේ කොහොමත් කොවිතන් ශේෂ්ත්‍රයට එන කිසිම කෙනෙකුට මම කියන්නේ එපා කියලා කියන්නෙත් නෑ ඒ කට්ටියගේ මොරල් ඩවුන් කරන්න කැමතිත් නෑ මොකද මම අර දේවල් කිව්වා කියලත් ඒගොල්ලෝ මං කියන්නේ තවත් කරන්න කවුරුත් කොහොම හරි අපහසුයෙන් හරි මේ ගමන කරගෙන යන්න මේ මොකද මේ රටේ මොන තත්ත්වෙ තිබ්බත් අපි මේ තියෙන තත්ත්වෙට අපි හැඩ ගැහිම අපේ නේද එකක් දැන් මං අර ඔයාලට කිව්වේ පීසල් පෙට්‍රල් මිලත් එක්කලා මං කිලෝමීටර් 10 සියලුම ගමන් 10ට අඩු සියලුම ගමන් සයිකලෙට සීමා කරනවා කියලා අන්න ඒක කෙටි ගමන් අන්න ඒ වගේ අපිට මොනවා හරි විකල්ප ක්‍රමවේදයක් යොදා ගන්න පුළුවන් අපිට ජීවිතේන හැම සෑම ප්‍රශ්නයකටම විශේෂයෙන්ම බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවානේ බුදුදහමත් එක්ක අපි යනවනම් බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන ධර්මත් එක්ක අපි යනවා නම් ඒ දේවල් වලින් නිරන්ජන් මහත්තයා මේ ලෝකේ තියෙන සෑම ප්‍රශ්නයකටම පිළිතුරක් තියෙනවා. හරි. සෑම ප්‍රශ්නයකටම මිනිස්සුන්ට පිළිතුරු නැති ප්‍රශ්නයක් නැහැ බුදුදහම. හරි. ඇත්තටම ධහමට දාලා බැලුවොත් අපි කරපු කියපු කරන කියන සෑම දෙයකටම අපිට වෙච්ච දේවල් වෙන දේවල් සෑම දෙයකටම ඒකේ තියෙන පිළිතුරු. හරි. අන්න ඒ පැත්තෙන් දැකලා විශේෂයෙන්ම මේ පැත්තෙන් දැකලා ගමන යන්න කියන එක තමයි මම හැම දිනාටම කියන්නේ. මේ කිසිම කෙනෙක් මේ රටේ තත්ත්වෙත් එක්ක වරි වෙලා මේවා කරන්නේ නැහැ කියලා අත්තරින්න එපා. ඉතින් දැන් මම අර විදිහට මමත් හිතට දැන් ඉතින් මච්චර කල් කරන් ආපු මැතඩ් එක මගේ වෙනස් වෙනකොට කරගෙන යන පිළිවෙල කරගෙන යන්න බැරි වෙනකොට හිතට මේව එකක් එනවා. ඒ ආවත් දැන් පුළුවන් තරමක් පුළුවන් කාලයක් ඇදයි යනවා අනිත් මිනිස්සු වෙනුවෙන්. හරිද? තවත් කෙනෙක් වෙනුවෙන් මම ජීවත් වෙන එක පැත්තක්. මගේ දරුපවුලේ මම ජීවත් වෙන එක පැත්තක්. තව රටට සේවයක්, සමාජයට සේවයක් මේක. ගොවිතැන කියන දේ. හරිද? එතකොට ওই දේවල් හරහා හැමදේම කරගෙන යනවා. මේ ඒ ගිහිල්ලත් දැන් නිරන්ජන් මහත්තයා හැම කෙනාටම මම කියන්නේ මේ වගේ දේවල් වල පටන් ගන්න. හරි පටන් ගන්න අත්හදා බලන්න ඉස්සෙල්ලා කවුරු කිව්වත් මේමයි මේක හරියව කරන්න කියලා කිව්වොත් පලියට කරන්න එපා. Taman ටිකක් කරලා බලලා මං වාගේ ඉස්සෙල්ලා කොටසක් කරලා බලලා සාර්ථකද අසාර්ථකද ගැලපෙනවද නැද්ද කියලා. ඊපස් තරම් ගිහිල්ලා මේ කුසි කර්ම වලින් බලලා අරව මේවා ඒවා මම නම් ප්‍රායෝගිකව දකින්නේ නැහැ. මොකද අපිට දෙයක් කරන්න මේ හිටපු ගමන් එකපාරට කරන්න පුළුවන් දේවල් නෙමෙයි ගොඩක් දේවල්. කාලය අවශ්‍යයි. මොන දෙයක් කරන්නත් කාලය අවශ්‍යයි. කාලයත් එක්ක කරන දේවල් අපි සාර්ථකයි. හරිද? එක පාර්ණම කරන දෙයකට වඩා කාලයත් එක්ක කරන දේවල් සාර්ථකයි. අපිට කරන්න තියෙන දේවල් සමහර දේවල් තියෙන එක පාර්ණම කරන්න ඕන දේවල්. නමුත් ගොඩක් දේවල් අපි ක්‍රමානුකූලව කරන දේවල් කාලයත් එක්ක සාර්ථකයි. එතකොට අපිට පැලයක් හදලා බලලා වැල් 3-4ක් හරි හදලා බලලා තමන්ගේ පරිසරයට ගැලපෙනවා තමන්ගේ තැනට ගැලපෙනවා අපි මධ්‍යනයක් කරලා නැතුව මේ පස් ගිහිල්ලා කුෂි කර්ම වලට පෙන්නලා මේ පස් හරියනවද මේකට අරවා මේවා ඒවා කතන්දර. පොලොවක් ගත්තට පස්සේ මේ පොලොවක හැම තැනම එක දැන් ওই කවුරු කිව්වත් මම මෙතනින් පස් ටිකක් අරගෙන යනවෙන්න පුළුවන්. තව දෙපොලකින් විතර අරගෙන යනවෙන්න පුළුවන්. තව ටිකක් එහාට තියෙන වෙන පසක්. පොළොවේ තැන් තැන් වලට වෙනස්. මේ මිනිස්යාගේ හිත වගේ තමයි පොළොවත්. මෙතන තියෙන පස් නෙමේ තව තැනක තියෙන. එතකොට අපිට ඕවා පරීක්ෂණ පවත්තලා නිකන් අර පොතේ පතේ දේවල් වලට සාර්ථක නැහැ. ඒකින්ද අපි මේ ප්‍රායෝගික විදිහට අපි අත්හදා බලලා ඒක කරන එක තමයි හොඳම දේ. හැම දෙයාගෙන් මම ඉල්ලන්නේ ඒක තමයි තියෙන රජින් මහත්තයා. එහෙනම් හරි ගොඩක් ස්තුතියි සුගත් මහත්තයා. ඔව්. ලොකු දැනුමක් ලැබුණා ඒ කියන්නේ. එහෙනම් අපි ඔබතුමාගේ තවත් වගාවකින් අපි පස්සේ ආයෙම ගහමු.
හොඳයි නේද මහත්තයා සුබ දවසක් වෙනවා සුබ දවසක්